මැතිවරණේ පොඩි වෙනසක් තියෙනවා වෙනදා අපි පාර්ලිමේන්තු මැතිවරණයකදී අපි ඉල්ලන්නේ ආණ්ඩුවක් අපිට හදලා දෙන්න කියලා හැබැයි මේ පාර අපි ඉල්ලන්නේ ආණ්ඩුවක් නෙමෙයි අපි ඉල්ලන්නේ තුනෙන් දෙකේ බලයක් අපිට ලබා දෙන්න කියලා ඒ තුනෙන් දෙකේ බලයක් අපි ඉල්ලන්නේ ඡන්ද දෙන්නට පස්සේ හන්දියට බලලා රතින්න ටික පත්තු කරලා කෑකෝ ගහන්න නෙමෙයි අපිට කතර ගාපු නැති අය ගෙවල් වලට ගිහිල්ලා ගලක් ගහලන්න නෙමෙයි අපිට ඊට වඩා අරමුණක් තියෙනවා අපි ගෝඨාභය මහත්තයාව දිනවනකොට එතුමත් එක දිනවන්න අපි අත්තල් බඳගත්තේ මේරට වෙනස් කරන්න බලාගෙන අපි දැක්කා එතුමට මේ වෙනස තනියෙන් කරන්න බෑ එහෙම නැත්නම් එතුමට ගැළපෙන පිරිසක් ඉන්න ඕනේ එතුමට මේ දේ කරන්න තුනෙන් දෙකේ බලයක් දුන්නොත් අන්න අපට පුළුවන් අයින් කරන්න ඕනේ නීති රීති අයින් කරන්න එකතු කරන්න ඕනේ එකතු කරන්න මේරට වෙනස් කරන්න අපට පුළුවන්කම තියෙනවා එහෙමනම් අපි ඔබතුමාලා ගිල්ලන්නේ තුනෙන් දෙකේ බලයක් එක්ක අපට ආණ්ඩුවක් දෙන්න කියලා තවත් ඉන්නව වෙන්න පුළුවන් අපේ ගමේ තාමත් පොහොට්ටුවේ ජාග්‍රහණයත් එකතු නොවිච්ච තවත් කණ්ඩායම් ඉන්න පුළුවන් අපි එහෙමනම් එයාව දැනුවත් කරන එක තමයි මේ ඉතුරු දවස් 30 කරන්න ඕනේ අපි එයාට පැහැදිලි කරලා දෙන්න ඕනේ මේ මැතිවරණ අපි කතර ගාන්නේ පොහොට්ටුවේ වෙන්න පුළුවන් දිනවන්න පොහොට්ටුව වෙන්න පුළුවන් හැබැයි හැබෑවටම දිනන්න පොහොට්ටුවද හැබෑවටම අපි නැගිටවන්නේ රටක් නැගිටවන්නයි මේ යන්නේ රටක් වෙනස් කරන්නයි අපි මේ යන්නේ ඒ වගේම ඒ තිබිච්ච දේවල් අමතරව කොරෝනාත් එක්ක අපේ රට වැටිච්ච තැනෙන් නැවත වතාවක් නැගිටවලා අපේ දරුවන් අනාගත සුභවාදී කරන මේ මහා සත්කාරයට තමයි අපි දායක වෙන්නේ එහෙමනම් මේ හොඳ වැඩේට දායක වෙන්න බැරි කෙනෙක් ඉන්නවද මේක නරක වැඩක්ද ඒ නිසා ඔබතුමාලා ගියක් ගන්න කියලා මේ පණිවිඩය කියන්නේ අනිත් දේ තමයි දැන් වෙන පක්ෂ මොනවද තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් හදන්න පුළුවන්ද මාලිමාවට ආණ්ඩුවක් හදන්න පුළුවන්ද එහෙමනම් ආණ්ඩුවක් තව අවුරුදු 20ක් 30ක්වත් හදන්න බැරි පක්ෂයකට හතරයක් ගහලා මේ සුභවාදී වැඩේට දායක නොවි ගමේ කොන් වෙලා ඉන්නගේ තේරුමක් තියනවද ඒ නිසා ආරාධනා කරනවා ඒ හැමෝටම ගිහිල්ලා ඔබතුමාලා ආරාධනා කරන්න ඔබතුමාලුත් ඉල්ලන දෙයක් තියෙනවා ඒ තමයි අපි හරි දක්ෂයිනේ සාමූහික ජයග්‍රහණයක් වුණා තමන්ගේ කියාගන්න මයිල්ලිමක් කරනවා මේ ජයග්‍රහණය තමන්ගේ කරගන්න එපා මේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණයක් කරගමු සියලු පාර්ශව කරුවන්ට ගෞරවය දෙමු මුද අපට තුනෙන් දෙයක් ගන්න නම් අනිවාර්යෙන් අපට ඉන්නේ කෙනාට වඩා තව ඡන්දයක් අපිට එකතු වෙන ඕනිකම තියෙනවා එහෙමනම් අපිත් එක්ක කෙනෙක් කෙනාටත් ඒ නිසි ගෞරවය දෙන්න මොන පක්ෂයට කලින් කතර ගැව්වත් කමක් නැහැ මොන කණ්ඩායමක එක හිටියත් කමක් නැහැ හැබැයි ඒ අයගේ සහයෝගය මත තමයි අපට තුනෙන් දෙකේ බලයක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසා ඒ සියලු දෙනාටම මේ පාර්ශව කාර්ය විදියට ඒ ගෞරවය ලබා දෙන්න කියලා අපේ අයගෙන් අපි ඉල්ලීමක් කරනවා මොකද මං එහෙම කියන්නේ ඔබතුමාලා දන්නවා සාමාන්‍යයෙන් පුරුදුලා ඉන්නේ දැන් කැනවසින් එහෙම යනකොට UNP ගියක් ගාවින් යනකොට අපි කොලයක්වත් දෙන්න යනවද නෑ නේද මොකද්ද අපි කියන්නේ ඕගොන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ කියලා ගේ දිහා බලන්න නතුව අපි යනවා හැබැයි මේ වෙලාවෙ එක් කරන්න එපා මේ රටක් දිනවන්න යන්නේ හැමෝම මේක පාර්ශවකාරයෝ කරන්න හැමෝම මේ කොටස්කාරයෝ කරන්න හැමෝම මේක පංගුකාරයෝ කරන්න අපිට ඕනේ කම තියන්නේ රටක් නැගිටවන්න මිසක් වෙන දේවල් නෙමෙයි ඒ නිසා මේ පණිවිඩ ගමක් ගාන ගෙනියන්න කියලා බිල්ලීමක් කරනවා ඉතින් ඔබතුමාලා හැමෝම මම කවුද කියන එක දන්නවා දුමින්ද ගැන ඔබතුමාලා අමුතුවෙන් අඳුනලා දෙන්න දෙයක්වත් නැහැ දුමින්දගේ නම්බරෙත් දන්නවා 11 කියලා ඒ වගේම මගේ අනිත් නම්බරෙත් දන්නවා හොඳට මගේ හොඳක් දන්නවා නරකක් දන්නවා ඉන්න තැනක් දන්නවා ජාතකෙත් දන්නවා තාත්තා කවුද කියලාත් දන්නවා කොරන දේවල් ටිකක් දන්නවා කියන දේ කරනවා කියලාත් දන්නවා ඕනෙ මිනිහෙක්ට මූණ්ඩ කියනවා කියලාත් දන්නවා මේ හැමදේම ඔබතුමා දන්නවා ඒ දන්න නිසා දුමින්දගෙන් ආය පාරක් පොරොන්දු ඕනෙ වෙන්නේ නැහැ මම අරක කරන්නම් මේක කරන්නම් කියලා අද ඔබතුමා දන්නවා අනුරාධපුර නගරයේ ඉඳන් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද ඇහැට පේන්න යමක් තියෙනවනම් ඒ බොහෝ දේවල් බර්ටි මහත්තයා කරපු දේවල් අද ඉස්කෝල වේවා රෝහල් ටික වේවා පාරවල් ටික වේවා විදුලිය වේවා මේ බොහෝ දේවල් මහමතුමා කරපු දේවල් ඒ වගේම
ඉතුරු දේවල් ටිකක් තියෙනවා නම් ඒත් අපි කට්ටි කරපු දේවල් ටික තමයි තියෙන්නේ. හැබැයි තව කරන්න වෙනත් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. එහෙම නමුතුමාලා 11ටත් මනාපයක් ගහන ගමන් මම සමහර තැන්වල ගිහිල්ලා මනාප ඉල්ලන්නේ නැහැ. හැබැයි මං හිතුවේ දැන් ඡන්ද දෙන්න එන කට්ටිය රැස්වීමට එන්නේ දෙන්න බලාගෙන. නිකන් අර හිතුවොත් එහෙම මුගේ තියෙන පණ්ඩිතකම ආඩම්බරකම මම හැමදේම කියලා මනාපයක් ඉල්ලුවේ නැහැ. ආවෙ නම් දෙන්න බලාගෙන ඉල්ලුවේ නැති නිසා දෙන්නෙම නැහැ කියලා කිව්වොත් අත් තියෙන එකක් නැති වෙනවා. ඒ නිසා තමයි කියන්නේ 11ටත් ගහන්න. ඒ වගේම තවත් දෙකක් තියෙනවා ගහන්න. දැන් මේ දෙකත් වැඩක් ගන්න පුළුවන් කට්ටියද ගහන්න ඕනේ. අපි කාටවත් බයින්නේ නැහැ. දැන් සමහරු නම් අපටත් දෙන්න එපා කියනවානේ. ඔබතුමාලා ගමේ ඉන්නකොට, ගෙදර ඉන්නකොට ටවුමට යනකොට ආරංචි වෙනවා ඇති. නේද? අපිට දෙන්න එපා කියන නොයෙකුත් දේවල් කරනවා. හැබැයි අපි තුන් දෙනාම අපි කාටවත් දෙන්න එපා කියලා කියන්නේ නැහැ. ඒ මොකද මේ මනාවේ බලෙන් ගන්න පුළුවන්ද? බලෙන් ගන්නත් බෑ, බලෙන් දෙන්නත් බෑ. ඒ නිසා අපි ඔබතුමා ඉල්ලීමක් කරනවා. මනාප තුන ගහනකොට ඔබතුමාලා වැඩක් කරගන්න පුළුවන් ආයත් එක සම්බන්ධ වෙන්න ඕනේ. දැන් සමහර කට්ටිය ඉන්නවා ඔබතුමාලට තාරංචි වෙලා ඇති. සමහර කට්ටිය ඉන්නවනේ හිටපු මන්ත්‍රීවරු මොනවද කරේ කියලා අහනවා. උන් මෙහෙ වුණා ඒත් කමන්නේ. අනුරාධපුර ඇඩ්‍රස් එකක්වත් නැහැ. හැබැයි හිටපියව මොනවද කරේ කියලා අහනවා. දැන් අපි අහන්න බෑයි. ඒක මොනවද කරලා තියෙන්නේ? වැලිදාච් එකක්වත් දාලා තියෙනවද? දැන් කලින් කතාවර මැතිතුමා කිව්වා මහා මැතිතුමා කරපු දේවල් අපි කරපු දේවල් 48 ඉඳන් අවුරුදු 72ක ඉතිහාසය තුල තාම සේරමට ඉවරලා නැහැ තමයි. දැන් කොහොම පිටේ වුණත් ඇවිල්ලා අහනවනේ හිටපිය මොනවද කරේ කියලා. වැලිදාච්චයක් නොදා ඇඩ්‍රස් එකක් දැන් නැතුව සමහරවල් එහෙමත් අහනවා. ඒ නිසා ඔබතුමාලා බොහොම පරිස්සමෙන් මේ මනාව පාවිච්චි කරන්න ඕන. මම ඔබතුමාලාට කියන්නේ ඔබතුමාලා බුද්ධිමත් වෙන්න ඕන. अरे गंबा कट्टे वगे वेन्न पा गंबा दिपार के लोग आता अभी के ना बुद्धिमात्मा आर्थिक शक्तिमात्म फलाते के अभी दिपार के लोग आता जब तुम्हारा भाग्य काल है पार्लिमेंट तो वहां नोड़ की लत्ती हुआ एवं मरण नोड़ की लत्ती हुआ अभी आपको एक दिन ने कोरोना देवल वर्ल्ड है देशी विशी पा बनूंगा नोड़ ऐसा हरिया मांगे उन पार्लिमेंट तो वहां नोड़ बड़ा करंट बुलवा ගමේ රටේ ජීවත්වන අපේ කියන ටිකක් එක්ක දෙන අපි යන්න ඕනේ. දැන් මට ආරංචි තව එක්කෙනෙක් කියනවායි කියලා මෙයා මේ ඔබතුමාලාට මඩ ගහනවත් නෙමේ විරුද්ධ වෙනවත් නෙමේ ඔබතුමාලාට දේශපාලනේ තේරුම් ගන්නයි කියන්නේ. තව සමහරු කියනවලු මට කියන්න එපා ළමයි ඉස්කෝලේ දාන්න කියලා. මම රැකියාව ඉල්ලන්නත් එපා. මම ඉන්නේ පිට රටින් ජාත්‍යන්තර සල්ලි ගේන්න කියලා. දැන් කොහොම සල්ලි ගේන්නේ මොකද අනුරාධපුරේට? එනම් මහා බැංකුවේ මොකක් රස්සාවක් ගන්න ඕනේ? එතකොට අපිට කරදරයක් නැහැ නේ? දැන් පාර්ලිමේන්තු යන එක අපට ඕනේ මොකටද? කැඩිච්ච පාර හදා ගන්න, වැව හදා ගන්න. ඕවනේද අපිට තියෙන ප්‍රශ්න? ඈ? එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපට ගැළපෙන පොළොවේ පය ගාලා ඉන්න අපට වැඩක් කරගන්න පුළුවන් කට්ටිය කවුද කියලා. ඒ නිසා වරද්දගෙන ආයි කෑවෝ කෑවෝ කියන්න එපා. මේක පෙට්ටියට දැම්මට පස්සේ ගන්න බෑ ආයි. ආයි පුළුවන් අරන් මකල ගහන්න. ඒ නිසා හරියට හොයලා හරියට ඉතලා ගහන්න ඕනේ ඔබතුමාලා ඡන්දේ. එහෙම වුණොත් තමයි ගමඩ ප්‍රදේශයේ රට වැඩක් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඉතුරු මනාප දෙකත් ඔබතුමාලා හරියට ගහන්න ඕනේකම තියෙනවා. වෙලා ගියත් මේකත් කියන්නම්කෝ. දැන් මෙච්චර කාලයක් මෙයා මේ තරහ වෙන්න එපා, අමනාප වෙන්න එපා. ඇත්ත කියද්දි අපි hina වෙලා ඇත්ත පිළිගමු. දැන් අපිට මතකයි නේද? අපි මෙච්චර කාලෙකට කාන්තා සමිතියට ඉවුම් පියුම් කට්ටලක් දුන්නාම කාන්තාවගේ කට කනේ ආයි gedera ඉන්න මිනිහටත් වර ලොකුයි මේ දුන්න එක. ඌ ඉන්න තරක් දන්නෙත් නෑ, අඳුරන්නෙත් නෑ. අනේ අර සාස්පාන් කට්ටලේ ළඟ තියාගෙන කියනවා සෝක් මහත්තයා මේ මහත්තයා ගැනත් පොඩක් හිතන්න වෙනවා. මොකටද මේ අවුරුදු පහකට පාරක් වෙන ඡන්දේ මනාපයක් ගහන්න අර සාස්පාන් කට්ටලේට? තව මරණාදා සමිතියේ පුල්ටියක් දුන්නාම අනේ ඒකත් හිතන්න වෙනවා. හත් එක හදපු ගා වෙනයි, ගෙදර හදපු ගා වෙනයි, අවුරුදු ගානක් උදව් කරපු ගා වෙනයි, ආ ඡන්ද වෙලාවේ පුටුටියක් ගේන එකගෙන හිතන්න වෙනවලු. පන්සල ලවුඩ් ස්පීකර් එක දුන්නාම ඒකම දාලා හාමුදුරුව කියනවා ශෝක් මහත්තයා අපිට තිබිච්ච අඩුව පුරවලා දුන්නා. ඒ නිසා ඉතින් මේ පාර පොඩක් හිතන්න වෙනවා.
අපි ඔහොම නේද කතර ගැව්වේ අපි එකපාරක් උදැල්ලට ගැවුනේ කතරේ උදැල්ලක් ගේ ඉස්සරහා තිබ්බාම මෙච්චර පොලොරක පොලොවත් එක හැප්පෙන අපේ උදළු එක දෙක තියෙන අපේ ගෙවල් වල අනේ අලුත් කිඹුලා උදැල්ලක් ගෙනත් දුන්නාම ගෙදර ඉස්සරහාට අනේ කෙළපි උදැල්ල නිසා කොරහනේද මේවා හැබැයි අපි දේශපාලනය කරන්න ඕනේ මොකද්ද ඔබතුමාලා ඡන්ද කාලේ කරන්න ඕනේ තමන් කැමති පක්ෂයට බලය දෙන එක ඒ බලය දීලා වැඩ කරන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තු යවන එක ඊළඟට මොකද කරන්න ඕනේ අපිට බැන බැන ඉන්නද අවුරුදු පහක් අපෙන් වැඩ ගන්න ඕනේ අර ඡන්ද තියෙන දවස් 340 බඩු එකතු කරපුවායි වැඩ කරගත්තු එකේ නවත්තලා ඡන්ද කාලේ හරියට ඡන්ද කරලා අපෙන් අවුරුදු පහක් වැඩ ගත්තොත් නේද ගම හැදෙන්නේ එහෙම නැතුව తాවකාලිකව ලැබෙන දේත් එක්ක ජීවත් වුණොත් රටක් වෙනස් කරන්න පුළුවන්ද එහෙනම් ගෝඨාභය මහත්තයත් එක්ක අපට ඕනේ ගම තියෙන්නේ අවුරුදු පහක් අපෙන් වැඩ ගන්න ඕන ඔබතුමාලා